ස්ටැප් ක්විල්ට් එක කරන්න මේ බ්ලොක් එක හදාගන්න මේ වගේ කොටස් හතරක් අපි හදාගන්න ඕන අපි පාට දෙකක් මෙතෙන්දි යොදා ගන්නවා පාට දෙකකින් තමයි කරන්නේ එකක් ටිකක් ඩාර්ක් කලර් එකක් ගන්න අනික ලයිට් කලර් එකක් ගන්න ඒක ගැලපෙන වර්ණ දෙකක් තෝරගන්න මේක ප්‍රින්ටඩ් ප්ලේන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ එතකොට අපිට මේකට මේ කොටසක් හදාගන්න අපට අවශ්‍ය වෙනවා හාෆ් ස්ක්වයර් ට්‍රයැන්ගල්ස් 8ක් හදාගන්න ඕනේ එකකට අපට 8ක් අවශ්‍ය වෙනවා ඒක අපි මම ඔයාලට කරලා තියෙනවා හාෆ් ස්ක්වයර් ට්‍රයැන්ගල්ස් 8ක් එකපාරින්ම කරන්න පුළුවන් මෙතඩ් එකක් මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා මේ වීඩියෝ එකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න ඔයාලට ඒක බලලා ඒක හදන විදිය ඉගෙන ගන්න පුළුවන් මම ඩක්ලි නිකන් කියලා දෙන්නම් මෙතෙන්දී එතකොට මේක කොටසකට අපට අවශ්‍ය වෙනවා මුලින් 7යි 3 කාලේ 3 7යි 3 කාල ප්‍රමාණය වර්ණ දෙකෙන් රෙදි කොටස් දෙකක් අවශ්‍ය නම් එක කොටසකට හරි ඒකෙන් අපි හාෆ් ස්ක්වයර් ට්‍රයැන්ගල්ස් 8ක් හදාගන්න ඕනේ මේ වගේ අපි 8ක් හදාගන්න අවශ්‍ය වෙනවා මේ එක කොටුවක් හදාගන්න හරි ඊළඟට අපට අවශ්‍ය වෙනවා අඟල් 6මාරයි 6මාර ප්‍රමාණය කොටු දෙකක් වර්ණ දෙකෙන් එතකොට අපිට මේ එක කොටුවකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ රෙදි කොටස් ටික තමයි. එතකොට මේ වගේ කොටු එනි මේ වගේ කොටු හතරක් ඕනේ. ඒ කියන්නේ දැන් මේකක් හදලා තියෙනවා තව තුනක් හදන්න ඕනේ. මේ හතරම සම්බන්ධ කරලා තමයි අපේ ඩිසයින් එක හැදෙන්නේ. අපි බලමු දැන් මේක කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලා මම ඔයාලට මේ බ්ලොක් එක මේ ටික හදාගන්න විදිය මම කියලා දෙන්නම්. ඊට පස්සේ ඒ වගේම තමයි අනිත් තුනත් හදාගන්න ඕනේ. ඊට පස්සේ මම මේ බ්ලොක්ස් හතර කොහොමද සම්බන්ධ කරන්නේ කියලා දෙන්නම්. निर्माण करेकल हताई हतरे तुनाए मेकअप तंगल हताई हतरे तुनाए मेके तद वर्णय ला वर्ण वर्ण देखे कुट देखें विद्यट खाने पीट एलियटन विद्यट गान रेदि कोट देख तीयागन इट पास मैं पीस गागन मे कारण दिखरा रेख दिखा इवागे मे कारण दिपेट अगल काल काल मार कर කරන්න හරහන්කෝ මේ රේඛාවේ දෙපැත්තේ අඟල් කාල ප්‍රමාණයට මාක් කළා මෙහෙම රේඛා දෙකක් ඇඳ ගන්න ඕනේ ඒ වගේම මේ පැත්තේ කරන්නේ දෙපැත්ත අඟල් කාලක් මාක් කළා රේඛා දෙකක් ඇඳ ගන්න ඕනේ ඊට පස්සේ අපි ඒ රේඛා දෙක උඩින් මෙහෙම මැහුම් දා ගන්න ඕනේ මේ විදිහට මැහුම් දා ගන්න හරි ඊට පස්සේ අපි මෙතන දැන් මේ ලක්ෂණ මේ දෙක කැපෙන ලක්ෂණ තියෙනනේ ඒක හරහා යන විදිහටත් ඒ වගේම මේ පාදයේ සෙන්ට් එකයි මේ පාදයේ සෙන්ට් එකයි ඒ තුන යාවෙන විදිහට මේ වරේකාවක් ඇඳ ගන්නවා ඒ වගේම මේ පැත්තේ මේ විදිහට මේ පාදයේ සෙන්ට් එකත් මේකේ සෙන්ට් එකත් හොයාගෙන මෙතන මේ කර්ණ දෙක කැපිච්ච ලක්ෂණ හරහා යන විදිහට මෙහෙම රේඛාවක් ඇඳ ගන්නවා एक पसकरानी मे अभी कर्णर एंदपुरेखा दिख दिगे कपाल इवे मे इंदेखा दिख दिगे तपे कपाल इतकोटापट कोटस अटक त्रिकोण अटक कपट लगे मेक मम वाला वोट एक्सप्लेन करो मेनम वीडियो कलो हाफ स्क्वायर ट्रायंगल्स वोट मम कलो एक पारे त्रिकोण अटक कपाली ඒ මෙතන එක තමයි මෙතනම යූස් කරලා තියෙන්නේ. ඔයාලට ඒකේ මම ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් මම ඔයාලට එතනින් ඒ ලින්ක් එක බලලා මේක තව ඉගෙන ගන්න පුළුවන්. මම මේ රාක්‍රි තමයි ඔයාලට මේක කියලා දුන්නේ කරන විදිහ. ඒ වගේ ත්‍රිකෝණ අට කපා ගන්නවා. අපිට මෙහෙම කොටස් අටකට කපා ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ කොටස් අට අරගෙන මේ විදිහට අපි දිගෑරලා දිගෑරනකොට අනිවාර්යෙන් මේ ඩක් කලයක පැත්තට තමයි මම මාසියන විදිහට මෙහෙම දිගෑරලා ප්‍රෙස් කරගෙන මේ වැඩි කොටස් ඔක්කොම කපලා ට්‍රිම් කරලා හදාගන්නවා. එතකොට තමයි අපිට මේ වගේ කොටස් 8ක් ලැබෙනවා. මෙතනදී මම ඔයාලට මේ එක බ්ලොක් එකක් හදාගන්න විදිය තමයි එක කොටසක්. ඒ කියන්නේ මේ වගේ කොටස් 4ක් අපි හදාගන්න ඕනේ. මම ඉස්සෙල්ලාම ඔයාලට මේ එක කොටසක් හදන විදිය මම කියලා දෙන්නම්. මේ විදියටම තමයි ඊතර කොටස් තුනත් හදන්නේ. එතකොට इसलम वाल मेक अवधिया मित हरियट बलागन करना मेक एहट उन्नोत्सइन के इन नह अरे इसलम करोने मेतन मे दिख अरे मे विधियट इन विधियट मेम तीयागन मे दिख मेम संबंध करना मेम हिटेट हिटती मेहमद मेम दिगेना
ප්‍රෙස් කරගන්නවා. එහෙම මේ කොටස හදා ගන්නවා. ඊළඟට මේ කොටස. මේකේ තියෙන්න ඕනේ මේ විදියට. හරි? ඒකත් අර විදිහටම මේ කොටස් දෙක මෙහෙම තියලා හොඳ පිටට තියලා අඟල් කාලක් දුරින් මැවුම දාලා මෙහෙම දිගෑන ප්‍රෙස් කරගන්න. මෙහෙම අපි ඉස්සලා මේ කොටස් දෙක හදාගෙන ඉන්නවා. संबंध करें एक तर विधियट मेहमतील का पिंस गहगन महान इतकोटे हिमे विन गान महागान पुलवा बल यट को संबंध करते ऑर्डर मार कर ऑर्डर मारोन डिजन के इन मेकरा मे विधियट संबंध कर संबंध कर संबंध कर संबंध कर හොඳ පිටට හොඳ පිට තියලා අඟල් කාලා දුරින් මෙහෙම දාලා දිගහැරලා ප්‍රෙස් කරගන්න තියෙන්නේ. දැන් මම මේ කොටස් දෙකත් මෙහෙම සම්බන්ධ කරගෙන ප්‍රෙස් කරලා වටේට ට්‍රිම් කළා මේක කොටසක් හදාන තියෙන්නේ. දැන් එතකොට මේ වගේ කොටස් තව තුනක් අවශ්‍ය වෙනවා. හරි. ඒ කියන්නේ කොටස් හතරක් 4 පැච් එකක් විදිහට තමයි මේක යන්නේ. එතකොට තව මේ වගේම කොටස් තව තුනක් හදා ගන්න ඕනේ. දැන් මම මේ බ්ලොක්ස් හතර හදාගත්තා. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ එක බ්ලොක් එකක් අපි ගත්තොත් මේකේ සයිස් එක වෙන්නේ කියන මෙහොම වාසිත් එක අඟල් 12මාරේ 12මාරේ ප්‍රමාණය කොටුවක් තමයි හැදෙන්නේ. මේක ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට අඟල් 12මාරේ 12මාරේ කොටු හතරක් තමයි මේ හන්ටර්ස් ස්ටාර් එක හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට ටිකක් ලොකු හැදෙන්නේ මේක ඔයාලට තව අඩු කරගන්න ඕනේ නම් හරි වැඩි කරගන්න ඕනේ නම් හරි මෙන්න මේ අපි කපා ගත්තනේ half square triangles අන්න ඒ triangles කපන්නකොට අපි ගත්තේ මෙතෙන්දී 7/3 කාලේ කොටු 7/3 කාලේ 7/3 කාලේ කොටු දෙකක් තමයි පාට දෙකකින් ගත්තේ අන්න ඒ ගන්න කොටුව අඩු වැඩි කරගන්න ඕනේ एक आम बट मेके सैज से डिसाइड करें मम्मी एग्जापल दम एत्र मेतन मे को फिनी फिनी सैज मम्मी की मेहूमासी इन महिला इवर उन्ना सैज से अंगल तुनाई तुने को हेदेन इतकोट मम अंकल तुनाई तुने को हेदेनोने मेके पड़ी फॉर्मुला मे हाफ स्क्वायर ट्रायंगल्स अट्ट कपन को अभी यूज करें පොඩි ෆෝමල් එකක් තියෙනවා. එතකොට 3යි 3 එකක් නම් අපිට හදා ගන්න ඕනේ. ඒක දෙකෙන් වැඩි කරන්න ඕනේ. يعني 3 කියන එක ෆිනිෂ් සයිස් එක. කියන්නේ මහුම් වාසි නැතුව තියෙන සයිස් එක දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට ඉන්නේ උත්තරේ 6යි. ඒකට අපි ඇඩ් කරන්න ඕනේ 1යි 3 කාලා. ඒ කියන්නේ එතකොට තමයි 7යි 3 කාලා. මම ඔයාලට ඒකයි කිව්වේ 7යි 3 කාලේ 7යි 3 කාලේ කොටු දෙකක් වර්ණ දෙකෙන් කපා ගන්න කියලා. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. අපි තු මේක ඔයාලට දෙකයි දෙකේ කොටුවක් එන විදිහට හදා ගන්න ඕනි කියලා. හාස් ගැ ට්‍රයැන්ගල් එක. එතකොට ඔයාලට කරන්න වෙන්නේ, ඒ කියන්නේ මම කියන්නේ ෆිනිෂ් සයිස් එක. මෙහොම වාසි නැතුව. එතකොට දෙක වැඩි කරන්න ඕනේ දෙකෙන්. 4යි
ඒකට එකතු කරන්න ඕනේ 1/3 කාලා. ඒ කියන්නේ 5/3 කාලේ 5/3 කාලේ කොටු දෙකක් තමයි වර්ණ දෙකෙන් කපා ගන්න ඕනේ. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. අන්න එහෙම තමයි මේ ෆෝමියුලා එක දාගෙන තමයි අපි මෙතන හදාගන්න half square triangle එකේ සයිස් එක අඩු වැඩි කරගන්නේ. හරි? මේ විදිහට එතකොට මේක මග මේ දැන් මම අද කරපු එකේ මේ කොට්ටුවේ සයිස් එක හැදෙන්නේ අඟල් 12 12 මැහුමාසිත් එක්ක. ඒ කියන්නේ මැහුවට පස්සේ ෆිනිෂ් සයිස් එක වෙන්නේ අඟල් 12 12 කොටුවක් ඉන්නේ. එතකොට මේ වගේ කොටු තුනක් මම හදාගත්තා. දැන් අපි බලමු මේ කොටු හතර කොහොමද අපි තියාගෙන අපේ හන්ටර් ස්ටාර් එක අපි හදාගන්නේ කියලා. මෙතෙන්දී මම ඔයාලට පේනවා ඇති මේ මේ ඩිසයින් එකේ මෙහෙම ඇරෝ එකක් වගේ එකක් පේනවා ඇති ඔයාලට. ඒ වගේම මේ පැත්තටත් මෙහෙම ඇරෝ එකක් වගේ එකක් පේනවා ඇති. ලයි ඉතලයක් වගේ ඉතල දෙකක් වගේ දෙපැත්තට තියෙනවා. පේනවා ඇති මං හිතන්නේ නේ. දැන් මේක අපි තියෙනකොට මේක මේ කොටස් හතර අපි තියෙනකොට දැන් මේකේ ඊතලේ තියෙන පැත්ත මේ පැත්තක නම් තියෙන්නේ. ඊළඟ කොටස අපි මේ මේ සයිඩ් එකට තියෙන කොටසේ ඊතලේ තියෙන්න ඕනේ මෙහාට. ඒ කියන්නේ මෙහිම මෙහිම රවුමට යන විදිහට තමයි අපි තියාගන්න ඕනේ. දැන් මෙතන මේ අතට එහෙනම් මේක මේ අතට. ඊළඟට මේක එන්න ඕනේ කොහමද? ඊළඟ එක. මෙතන චුට්ටක් ඔයාලට පේනවා මදි ඉඩ මදි කරලා පෙන්වන්න. දැන් මෙතෙන් එන්න ඕනේ මේක මේ අතට මේකෙදි මේ අතට එන්න ඕනේ. උතර මේ කොටස එන්න ඕනේ. सुपाटेट असेंबल करानेमेंट මෙතෙන් ඉස්සලාම් කරන්න ඕනේ මේ උඩ දෙක අපි ඉස්සලා සම්බන්ධ කර ගන්නවා මෙතන හොඳ පිටට හොඳ පිට තියලා අඟල් කාලක් දුරින් මම දැම්ම දිගෑරිය ප්‍රෙස් කරනවා හරි ඒ වගේම ඊට පස්සේ මේ කොටස් දෙකත් ඒ විදිහටම මෙතන සම්බන්ධ කර ගන්නවා මහ ගන්නවා දිගෑරිය ප්‍රෙස් කරනවා ඊට එතකොට අපිට මෙහෙම කොටස් දෙක තියෙනවා ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කොටසයි සම්බන්ධ කර ගන්න ඒක අපි කරගන්න ඕනේ අර විදියටමයි හොඳ පිටට තිබ්බා තියලා අඟල් කාලක් දුරින් මහමුදෙම අනිවාර්යයෙන් මේකට පින්ස් ගහගෙන කරන්න. ඒ වගේම මේක එකක් සම්බන්ධ කරනකොට හරියට මේ මේ ලයින් එක මෙතන ඔයාලට පේනදි මේ දැන් මේ ලයින් එක එකට එන්න ඕනේ. හරි මේක මෙහෙම කොහොම හෙම පැත්තට ගිහින් තියෙන්න බෑ. ඒවා හරියට බලලා කරගන්න. මෙතන මේ ලයින් එක එකට තියෙන්න ඕනේ. හරි මෙතන. ඒ වගේ ඒ ටික ගන්න තියෙන්න ඕනේ. ඔයාල හරියටම අඟල් කාලේ තියලා මැහුවනම් ඒක කොහොමත් එහෙම වෙන්නේ නැහැ. දැන් මේ විදිහට මේ දෙක සම්බන්ධ කරගත්තා, මේ දෙක සම්බන්ධ කරගත්තා, ඊට පස්සේ මේකත් සම්බන්ධ කරගත්තා. මම ඔයාලට මේක සම්බන්ධ කරලා ඔක්කොම පෙන්නන්න. එතකොට මේක තමයි අපේ ඩිසයින් එක හැදෙන්නේ. මේක මම මෙතනින් සම්බන්ධ කරන දැන් මේක මහලා ඉවරයි. ඔයාලට දැන් මේ ඩිසයින් එක පේනවා ඇති. මේක ඇත්තටම මහලා ඉවරනකොට අඟල් 24යි 24 ප්‍රමාණයකට තමයි මේ හැදෙන්නේ. මේක ඔයාලට අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතන මේ වගේ කොටස් කීපයක් යොදලා ඔයාලන්ට මොකක් හරි නිර්මාණයකට යොදා ගන්න පුළුවන්. ලොකු වල් හැංගින් එකක් හරි මොනවාරි එහෙම කරන්න පුළුවන්. මේ වගේ කොටස් කීපයක් එකට සම්බන්ධ කරලා පැඩින් ලයින් තියලා ක්ලික් කරලා වල් හැංගින් එකක් විදිහට හරි නැත්නම් ඇඳකට බෙඩ් ස්ප්‍රෙඩ් එකක් විදිහට ලස්සන කරන්න පුළුවන්. මේ වගේ ඩිසයින් එකක් දාලා ඔයගොල්ලෝ උත්සාහ කරන්න බලන්න. මට මේක කරන්න හිතුනේ ඔයගොල්ලන්ට අර වෙනසක් කියන්නේ බැච් වර්ක් වල කොච්චර දේවල් අපිට කරන්න තියෙනවද කියන එක ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා මට මේක කරන්න හිතුනේ. ඔයගොල්ලෝ බලන්න මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඒ වගේම
ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න එතනම තියෙන bell icon එකත් අනිවාර්යයෙන්ම press කරන්න ඒ වගේම ඔයාලට මේ video එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාලා share කරන්න අපි ඉක්මනින්ම තවත් video එකකින් හමු වෙමු ඔයාලට සුබ දවසක් ස්තුතියි